ඒත් එක්කම තමයි පළ තියෙන ගාන තමයි ගල් දහන්නේ. හැබැයි ගොඩාක් මේ රට වැඩිච්ච වෙලාවේ විසඳුම් ගෙනාවු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. හරිද? ඉතින් ඒ එක්සත් ජාතික පක්ෂය අද අපේ ආසියාවේ බලවත තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ආසියාවේ බලවත. එතුමාට හැම කෙනෙක්ම බයකට වැඩිය ගරු කරනවා. දැන් කුටියාවේ මුලින් ගත්තොත් මුලින්ද බයයි මිනිස්සු. අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තියෙන ගෞරවය. අන්නේ ගෞරවය දියාගෙන ඒතුමාගේ වැඩ පිළිවෙල තියෙනවානේ. ඉදිරි ගමනක් යන්න පුළුවන්. මට ඕනේ දෙයක් කරලා බෙන්න. ඒකට අපේ සංජයත් ජනතාවගේ ප්‍රශ්න මොනවද කියලා මම ඔයගලෙන් අහලා දැනගන්න ඕනේ නැහැ. මම දන්නවා. අයිතිවත් මම මේ පරිසරය හදිච්ච මුද කාන්තාවක් පිටිපස්සේ නිදියා නම් පිරිමි කෙනෙක් නම වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි අපේ ජනාධිපතිතුමා. එයාගේ බිරිඳ එයාත් එක්ක හිටියා. ඒ වගේම මගේ බිරිඳ මතක් කරන්න ඕනේ. මට ලොකු හයියක්. මේ ගමේ ඉපදිච්ච කෙනෙක් මට ඇත්තටම සතුටුයි. දැන් අපේ එක්සත් ජාතික පක්ෂය ගැන විශ්වාසය තියලා මෙතන ලොකු සෙනඟක් ඇවිල්ලා ඉන්නවනේ. ඒ කියන්නේ දැන් අපේ කොළඹ මිනිසුන්ට මොකද්ද වෙලා තියෙන්නේ කිව්වොත් අපේ ගමේ කෙනෙක් අපි ඇති කරගන්න ඕනේ අපේ වැඩි කරගන්න. ඉස්සර කිව්වේ මොනවද මේ මොකද්ද කොළඹට ගිරි ගමට ගිරි කියලා. දැන් වෙලා තියෙන්නේ මොනවද කොළඹට ගිරි වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැන් මගේ ගැන විස්තරයක් කියනවා නම් මම මේ තමයි මේක තමයි මගේ ගම මම මේ තමයි හැදෙන වැඩේ හැමදේම මම කරේ මේ හැබැයි පදිච්චිය වෙනස් කරා ඊපස්සේ මම ගොඩනැගිලි ව්‍යාපාර කරගෙන ඉන්නේ එතකොට ව්‍යාපාරය කරනවත් එක්කම තමයි දේශපාලනේට දැන් එන්න ලෑස්ති වෙලා ඉන්නේ එතකොට මගෙන් කෙනෙක් ඇවිල්ලා ඡන්දෙ ඉල්ලලා Tamanට ඡන්දෙ දෙන්න මම දෙයක් කරනවට වැඩිය මට ඕනේ දෙයක් කරලා බෙන්න එතකොට අපි සංදයක් වෙලා කියලා මූලිකව අපි වැඩ කරන්නේ නැතුව අපේ මිනිස්සුන්ට අපි තමයි හදාගන්නේ. ඒ කියන්නේ මම උත්සාහ කරන්නේ දැන් උදාහරණයක් කියනවා නම් බඩගින්නට මාළුවෙක් දෙනවට වැඩිය අපි පිළිපිටක් දෙමු. ඒ කියන්නේ අපිට ඕනේ ජනතාවට තමගේ ජීවත් වෙන මාර්ගය පෙන්නන්න. ඕගොල්ලන්ගේ කොළඹ ජනතාවගේ ප්‍රශ්න මොනවද කියලා මම ඕගොල්ලන්ගෙන් අහලා දැනගන්න ඕනේ නැහැ. මම දන්නවා. අයිතිවත් මම මේ පරිසරය හදිච්ච කෙනෙක්. අද අපේ පරිසරය ගත්තොත් අපිට ගොඩාක් දුරට කියන්නේ මූලිකම ප්‍රශ්න තමයි අපේ සෞඛ්‍ය ප්‍රශ්න. සෞඛ්‍ය ප්‍රශ්න කොහොමද කියලා කිව්වොත් වැස්සක් වෙලාවට අපේ වතු වැස්සේ වතුර බිරෙනවා. ඩ්‍රේනේජ් ලයින් උතුරලා යනවා. මේ වගේ අපිට දෙන ඉඳ නැහැ. දැන් ගමේ මිනිසුන්ට එහෙම නෙමෙයි. ගමේ මිනිසුන්ට හොඳට මේ ගංගොල හොඳට වෙන්ටිලේෂන් එකක් තියෙනවා. එළියට හැමදේම ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිතේ ගෙනියන්න කියන්නේ සපදාම පැත්තෙන් හැම දෙයක්ම දිනනවා. අපේ කොළඹ ජනතාවට එහෙම නෙමෙයි. අපි ඇවිල්ලා එක තැනකට හිර වෙලා ඉන්නේ. ගොඩක් අර මානසික ආතතියෙන් ඉන්න මිනිස්සු අපි. එතකොට අපේ සංවර්ධනය අපේ ජීවිතේ අපි තමයි ගොඩනගා ගන්නේ. අන්න ඒ දෙයට අපි මම දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. අපේ ඒබ්‍රහම් ෆවුන්ඩේෂන් කියලා ෆවුන්ඩේෂන් එකේ අපේ ජනතාව මේ මගේ ජනතාව මම කොහොමද ඒගොල්ලන්ගේ ජීවන මට්ටම ගොඩනගන්නේ? මම දැන් මගේ ජනතාවත් එක්ක මම මෙතන එකතු වෙලා ඉන්නේ. ඇවිල්ලා අපේ ජනතාවට අපි දැන් මෙතන කණ්ඩායම් නායකයෝ ඉන්නවා. අපේ හැම වත්තටම කණ්ඩායම් නායකයෙක් ඉන්නවා. ඒ කණ්ඩායම් නායකයෝත් එක්ක එකතු වෙලා අපි එක වැඩපිළිවෙලක් පටන් ගන්නවා. ඉස්ලාම අර පළවෙනිම මම ඒකයි අර කණ්ඩායම් නායකයෝ ගෙන්නලා කතා කරන්න ලෑස්ති වුණේ. හැම වත්තකටම අපි මේ එබ්‍රහම් ෆවුන්ඩේෂන් එක මාර්ගයේ එක වැඩපිළිවෙලක් හදනවා. මොකද්ද කිව්වොත් ළමයින්ට අපි ඉගෙන ගන්න ළමයින්ට ඉංග්‍රීසි පාඨමාලාවක් කරනවා. ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාවක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අධ්‍යාපන මට්ටම අනුව ඒ කියන්නේ පොඩි ළමයින්ට ඒගොල්ලන්ට අවශ්‍ය විදියට ලොකු අයට අවශ්‍ය විදියට ඒ වගේ පාඨමාලා ආදාරනවා. ඒ වගේම ගෑනු ළමයින්ට රූපලාවන්‍ය පාඨමාලා. ඒ වගේ දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ස්වයං රැකියා කරන මිනිසුන්ට ස්වයං රැකියා වලට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අපි මේ බෞද්ධ සංවර්ධනය කරන්නේ. ඒ කිව්වොත් අපේ වැදගත් දේ ඇවිල්ලා හොඳ කාන්තාවක් පිටිපස්සේ නිදියා නම් පිරිමි කෙනෙක් නම වෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි අපේ ජනාධිපතිතුමා. එයාගේ බිරිඳ එයාත් එක්ක හිටියා. ඒ වගේම මගේ බිරිඳ මතක් කරන්න ඕනේ. මට ලොකු හයියක්. ඒ හොඳ කාන්තාවක් පිටිපස්සෙන් ඉන්නවා කියන්නේ කවදාවත් පිරිමි කෙනෙක් නොමග යන්නේ නැහැ. දැන් අපේ ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි අපේ පිරිමි කොට්ටාසේ. ඒ කියන්නේ මම කියන්න මේ වෙන්නේ නැහැ. ඒකත් කිව්වොත් ගොඩක් මතක වලට ඇප්ලයි වෙලා ඉන්නවා.
දැන් මේ දේ හදන්න අපි ගිහිල්ලා අපි කියලා කියලා අම්මලා තාත්තලාට ලොකු ප්‍රශ්නයක් මේක. අපි කියලා හදලා නෙමෙයි. ගෙදරින් හැදුනා නම් පොඩි කාලෙම ගෙදරින් හැදුනා නම් එහෙම නැත්නම් අසාධු බඳන ගෑනු කෙනා හැදුවා නම් ඒගොල්ලන්ම ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මෙතනදී අපි ප්‍රශ්න වෙලා ප්‍රශ්න වලට මේලා හැබැයි වෙනවට වැඩිය හොඳයි. ඒ පොඩි තැනින් ඉඳලා හදලා ගන්න. ඉතින් ඒ වගේ වැඩ පිළිවෙලක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට මට ඔයගොල්ලගේ උදව් අවශ්‍යයි. ඉදිරියට අපි මැද කොළමේ පටන් ගමු. පටන් අරගෙන ඉස්සරහට ගෙනියන්න. ජනාධිපතිතුමාගේක දැක්මක් තියෙනවා. අපේ ගණිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතන උන පස්සේ හේතුව ඇවිල්ලා අපේ එක්සත් ජාතික පක්ෂයට ගොඩක් පාරවල් වැදුනා. ඒකෝ දැන් මගේ වයස තරමට මට වයස 35යි. මගේ වයස තරමට දේශපාලනික පුද්ගල මෙතන ඉන්නවා. හරිද? මෙතන ඇත්ත කතාව ඇවිල්ලා කිව්වොත් මේ වයස තරමට දේශපාලන කරන්න දේවා. ඒගොල්ලෝ මෙතන ඉන්නවානේ. මෙතන උනේ මොකද්ද බල තියෙන ගහට තමයි. අන්න ඒකයි. බල තියෙන ගහට තමයි ගහන්නේ. ඉතින් අද වෙනකන් ඕගොල්ලන්ගේ කෙනෙක් පත් කරගත්ත නම් ඔය ප්‍රශ්නේ වල එපා වෙන්නේ නැහැ. උනේ ඇවිල්ලා මොකද්ද පිටින් එන කෙනෙකුට මේවා කරා. ඒ හින්දා තමන්ගේ කෙනෙක් පත් කරගන්න ඒත් එක්කම තමයි බල තියෙන ගහට තමයි ගල් දහන්නේ. ඇයිවත් ගොඩක් මේ රට වැටිච්ච වෙලාවේ විසඳුම් ගෙනාවු පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. හරිද? ඉතින් ඒ එක්සත් ජාතික පක්ෂය අද අපේ ආසියාවේ බලවතා තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා. ආසියාවේ බලවතා. එතකොට හැම කෙනෙක් බයකට වැඩිය ගරු කරනවා. දැන් කුටියයි මුලින් ගත්තොත් මුලින්ද බයයි මිනිස්සු. අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට තියෙන ගෞරවය. අන්නේ ගෞරවය දියාගෙන ඒතුමාගේ වැඩ පිළිවෙල තියෙනවානේ. ඉදිරි ගමනක් යන්න පුළුවන්. ඒකට තමයි අපි මේ අපේ එක්සත් ජාතික පක්ෂය අපි සංවිධානය කරන්නේ. ඉතින් මිනිසුන්ට කැමති අලුත් නායකත්වයක් අලුත් වැඩපිළිවෙලක් සිස්ටම් චේන්ජ් එකක් ඕගොල්ලෝ විතර නෙමෙයි අපිත් ගිහිල්ලා බලාපොරොත්තු වෙන එක තමයි. ඉතින් එතනදී අපි කවුරු හරි අපේ අපේ මානසිකත්වය දන්න අපේ මයින්ඩ් එක රීඩ් කරන්න පුළුවන් කෙනෙක් ඉස්සරහට එන්න ඕනේ. අපේ ඕගොල්ලෝ එකදෙලා මොනවද කරන්නේ සිස්ටම් චේන්ජ් එක බලාපොරොත්තු වෙන්නේ. ඒකට හරියන මානසිකත්වය තියෙන පුද්ගලෙක් අපි ගේන්න ඕනේ. ඒ සාම්ප්‍රදායික ක්‍රමයේ අපි වෙනස් කරමු. ඉදිරියට මම මේ පත් කරන මේ කොට්ටාසි කණ්ඩායම් නායකයෝ හරහා මම වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඕගලන්ට මම ඇවිල්ලා සමීප වෙලා කතා කරන්න ඕන කියලා නැහැ. ඒගොල්ලෝ හරහා අපේ වැඩ පිළිවෙල පෙන්වන්න පුළුවන්. ඒකයි මම ඒ වගේ දෙයක් ලෑස්ති කරේ. කියන්නේ දැන් මම ඉස්සලා මේ වීදිනේ මම කණ්ඩායම් නායකයන් කියලා ලෑස්ති කරේ ඒ වගේ වැඩ පිළිවෙල. එතකොට අපි හැම වෙලේම ඔයගොල්ලොත් එක්ක සමීප වෙන්නවා. මගේ ගමන දියුණු කරන්නේ ඔයගොල්ලෝ. මම බලාපොරොත්තු වෙන්නේ මේ දේශපාලනයේ වැඩි අපි මිනිසුත් එක්ක සමීපව යන ගමනක්.